ජාතික උපවාහිනී ජාතික පාසල වැඩසටහනේ තවත් එක් අදියරයක් වශයෙන් අප අද හමු වුණා. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම්කරණයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වර්ණාත්මක ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන ආකාරය. හරිද? විභාගයේදී වඩාත් තීරණාත්මක ප්‍රශ්න පත්‍රයක් වශයෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා උසස් පෙළ විභාගයේදී. පැක් දෙපැය දෙකක වැනි කාලයකදී ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්න අපිට අවශ්‍ය වෙනවා. ඒකෙදී වර්ණාත්මක ප්‍රශ්න 30ක් සහ කෙටි ඍජු පිළිතුරු ලබන ප්‍රශ්න 20කට පිළිතුරු සැපීම අවශ්‍ය වෙනවා. එහෙනම් යා කාලයට අපි ප්‍රශ්න කීපයකට පිළිතුරු සැපීමට කාලය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව අපි අද අවධානය යොමු කරනවා. හරි. ඒ අනුව අපි බලමු පළවෙනි ප්‍රශ්නය වෙත අවධානය යොමු කරගෙන බලමු. ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ දළ වැටුප මත 8% ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට දායක කළ යුතු අතර සේවකයාගේ දළ වැටුප මත සේවා යෝජකයා විසින් 12%ක් දායක විය යුතුයි. ප්‍රවර්තන මාසයේ වැටුප ගෙවන්නේ ඊළඟ මාසයේ 10 දිනය 2011/10/31 දින වන විට වර්ෂය තුළ ගෙවා තිබූ ශුද්ධ වැටුප 124,200කි. 2011/10/31 දින සේවක දළ වැටුප 25%කින් වැඩි කර ඇත. ගිණුම් වර්ෂය 12/31 අවසන් වේ. වර්ෂයේ අදාළ දළ වැටුප වනුයේ කියලා පිළිතුරු අහන්නේ. ඒ අනුව ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ දළ වැටුප මත 8% අපි දන්නවා. 8% සේවකයා සහ 12% සේවා යෝජකයා සේවක අර්ථසාධක අරමුදු දායක විය යුතුයි. ඒ අනුව වැටුප ගෙවන්නේ එක මාසයක වැටුප ඊළඟ මාසයේ 10 දින ගෙවනවා කියලා කියන්නේ. කොහොම වුණත් සෑම ව්‍යාපාරයකම වැටුප ගෙවන්නේ මේ අර්ථයෙන් බව මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? සමහර ව්‍යාපාර 10 සමහර ව්‍යාපාර 5 20 ඔය ආදි වශයෙන් තමයි වැටුප ගෙවන්නේ. එතකොට මෙයාගේ ව්‍යාපාර ප්‍රතිපත්තිය අදාළ මාසයේ වැටුප ගෙවන්නේ ඊළඟ මාසයේ 5 දින හෝ 10 දින. මේකේ නම් 10 දින ගෙවනවා කියලා කියනවා. හොඳයි. කොහොම වුණත් අපි හඳුනා ගන්න අවශ්‍ය වෙනවා අපෙන් අහන්නේ දළ වැටුප කීයද කියලා. අපේ ප්‍රශ්නේ බලාපොරොත්තු වන්නේ වසරට අදාළ දළ වැටුප වනුයේ. එහෙමනම් මේ දීලා තියෙන තොරතුරු වලින් දළ වැටුප හොයා ගන්න වෙනවා වැටුප වැඩිවීමකුත් තියෙන නිසා. හරි. කොහොම වුණත් අපි දන්නවා 124,200ක් කියලා කියන්නේ වෙන තොරතුරු කිසිවක් නැත්තම් සේවකයාගේ වැටුපෙන් 8% අඩු කරපු වැටුප බව. අපි දන්නවා සේවක වැටුප ගෙවන්න කලින් 8% EPF අපි අඩු කරගන්නවා ව්‍යාපාරය අඩු කරගෙන තමයි ව්‍යාපාරය විසින් තමයි ගෙවන්නේ. ඒ නිසා සේවකයාගේ වැටුප ගෙවනකොට 8% පඩියෙන් අඩු වෙලයි තියෙන්නේ. එහෙමනම් මේ වැටුප සම්බන්ධ වෙන්නේ පෙන්වන්නේ 92කින් බව තේරෙන්න ඕනේ. දළ වැටුප බලන්න මේක 100 වැඩි කරාට පස්සේ අපිට වැඩි කළ උත්තරයක් ගන්න පුළුවන්. 135,000ක් පිටරක් වශයෙන් 135,000ක් අපිට ගත හැකියි. පැහැදිලිද? මේ 135,000 හඳුන ගන්නකොට වැටුප ගෙවලා තියෙන මාස ගාන කීයද කියලා බලමු. 2011/10/31 වන විට තමයි වර්ෂය තුල ගෙවලා තිබු ශුද්ධ වැටුප තියෙන්නේ. එහෙනම් 10 වෙනි මාසේ වැටුප ගෙවලාද? නැහැ. 10 වෙනි මාසේ වැටුප ගෙවලා නැහැ කියන්නේ 10 හිඟයි 11 හිඟයි 12 හිඟයි නේ. එහෙනම් මේ ගෙවලා තියෙන මාස කීයකටද? 9කට තමයි ගෙවලා තියෙන්නේ. එහෙනම් මේක අපි බෙදමු 9. පැහැදිලිද? එතකොට අපිට පිළිතුරක් ගන්න පුළුවන් 15,000ක් මාසයේ වැටුප. පැහැදිලිද? එහෙනම් මේ විදිහට ව්‍යාපාරය මේ තියෙන්නේ 135,000ක් කියලා කියන්නේ මාස 9ක වැටුප. මාස 9ක වැටුප. පැහැදිලිද? එහෙනම් තව මාස 3ක වැටුප හොයන්න ඕනේ. ඒක දෙක එකතු කරන තමයි දළ වැටුප එන්නේ. එහෙනම් මාස 15,000ක් ඒ මාසේ තියෙද්දි 10 වෙනි මාසේ මොකද වෙන්නේ? වැටුප වැඩි වෙනවා ඊළඟ මාසේ ඉඳලා. කීයක්ද? 125ක්. එවනම් 15,000කට 125ක් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට උත්තරේ කීයද? 3,750යි. එක මාසයකට. එහෙමනම් ඒ මාසේ වැටුප ඒ මාසෙට බැලුවොත් එහෙම 15,000ක් ධන 3,750. එතකොට 18,750ක් එනවා. පැහැදිලිද? 18,750. එහෙමනම් අපිට මාස 3ක් මේ වගේ වැටුප දෙන්න වෙනවා. 10 වෙනි මාසෙට, 11 වෙනි මාසෙට, 12 වෙනි මාසෙට. එහෙමනම් 18,750ක් වැඩි කිරීම 3ක්. ඒ මාස 3ට අපිට පිළිතුරක් වශයෙන් එන්න පුළුවන් 56,250. පැහැදිලිද? ඒත් එක්කම අපි මාස 9කට ගෙවලා තියෙනවා
මාස 9කට ගෙවලා තිනවා 135000ක් දළ වැටුප වශයෙන්. එහෙනම් සමස්ත වැටුප 191250ක්. පිළිතුර අපි බලමු 191250ක් පිළිතුර 5. නිවැරදි පිළිතුර වශයෙන් 5 ලබන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඒකේ හඳුනා ගන්න ඕනේ අර්ථ සාධක පිළිබඳව සමස් සරල ගැළපීමක්. ඊළඟ ගාන ගත්තොත් බලන්න සීමිත විත්‍රෝ සමාගම 2011/6/30 දින 2008/4/1 දින මිලට ගන්නා ලද යන්ත්‍රයක් රුපියල් 5000ක ලාභයක් ලැබෙන පරිදි 26000කට විකුණන ලදී. වාර්ෂික ශ්‍රේ අනුපාතය සරල මාර්ග ක්‍රමයේ මත වර්ෂයට 20ක් 20කි. යන්ත්‍රයේ පිරිවැය හා මේ දක්වා ශ්‍රේ කළ වටිනාකම වන්නේ. දැන් බැලු බැල්මට මේ අභ්‍යාසය ටිකක් අපිට හඳුනා ගන්න පුළුවන් වත්කම් බැහැර කිරීම හා සම්බන්ධ මොකක් හරි අහන විදියක්. පැහැදිලිද? හොඳයි. අපි කලින් අභ්‍යාසයේ කොයි වගේ ප්‍රශ්න කීපයක් බැලුවා. නමුත් අපි බලමු දන්න විදිහට කරන්න. නේ? හොඳයි. අපි වත්කම් බැහැර කිරීම කියන ගිනුම හැදුවොත් අපි බලමු මේකට තොරතුරු සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. දන්න තොරතුරු දාමු. දාන්න පුළුවන් එකම දේ තමයි ලාභයක් ලැබෙන පරිදි 26000කට විකුණන ලදී. 2011/6/30 දින 2008/4/1 මිලට ගන්නා ලද යන්ත්‍රයක් 5000ක ලාභයක් ලැබෙන පරිදි 26000කට විකුණලා තියෙනවා. ගත්ත පිරිවැයක් සඳහන් කරලා නැහැ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි දන්නතරතුරු දාමු. කොහොමත් අපි දන්නවා ලාභයක් සහිතව නම් ලාභ එන්න ඕනේ කොයි පැත්තේද? හර පැත්තේ එන්න ඕනේ නේ. ලාලා ගිනුමට ලාභ ගිනුම කියලා යන්නේ ඔහොමනේ. මෙතන හර ලාභ ගිනුම බැරනේ. හරිනේ. ඒ වගේම ලැබිච්ච සල්ලි 26000ක් මෙතන බැර කරන්න පුළුවන් මුදල් කියලා නේ. පැහැදිලිද? දැන් අපි දන්නවා තවතරතුරු එකක්වත් තිබුණොත් කුමක් හෝ කළ හැකි නේ. නේද? දෙකක් දන්න නැත්නම් මේ ගිනුමකින් මොකුත් කරන්න පුළුවන්ද? බෑ. ඉතින් අපිට බලන් ඉන්න වෙන්නේ මෙච්චරම තමයි. මේ ගානේ මොකුත් තොරතුරු හොයාගන්න විදියක් නැහැ. පිරිවැය බෑ, ෂේවරින් පිරිවැය හොයන්න යන්න බෑ. මොකද ගන්න එක්‍රීම් කරන්න බෑ. ගත්ත මිලක් දීලා නැත්තම්. පැහැදිලිද? ආ එහෙනම් මෙවැනි පිළිතුරකද බලනකොට අපි ටිකක් උපක්‍රමශීලී වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී සාමාන්‍ය සමහරක් වෙලාවට ශිෂ්‍යෙක් විනාඩි එයා කොහොම හරි හදන්න ලේසි ගානක් හදන්න තමයි හිතන්නේ. සමහර විනාඩි 5ක් 6ක් 7ක් කැප කර කර එහාට දදා මෙහාට දදා හොයනවා. පැහැදිලිද? ඒත් උත්තරේ නැහැ අතරලා ඊළඟට යනවා. ඒතකොට විනාඩි 8ක් 9ක් අපරාදේ පාවිච්චි කරලා ලකුණු ගන්න නැතුව විනාඩි එකට යන්න සිද්ධ වෙනවා. මෙවැනි අවස්ථාවකදී අපි හිතන්න ඕනේ පොඩ්ඩක් අපේ උපක්‍රමශීලී මනසෙන් තොරතුරුත් නැත්තම් වෙනත් කරන්න දෙයක් නැත්තම් අපි බලමු පිළිතුරු දිහා. කොහොමත් අපි දන්නා මේ තොරතුරු මේ ගිනුම බැලන්ස් වෙන්න ඕනේ නිවැරදි පිළිතුරු දෙපැත්තට වැටුණා. පැහැදිලිද? සරලයි අපිට අපේ මනසින් එකතු කරලා බලන්න පුළුවන්. මේක එක එක දෙපැත්තට දාලා බැලන්ස් වෙනවද කියලා. පැහැදිලිද? එහෙම බැලන්ස් වෙනවා නම් ඔය කියන ඡේස දෙක තමයි ඔය කියන විදිහට වෙන්න ඕනේ. පැහැදිලිද කියන දේ? උත්තරයක් දාමු. 80000යි 59000යි උත්තරේ දාපුවාම බලන්න දෙපැත්ත එකතු 80000 වත්කමේ පිරිවැය කියලා දාපුවාම පිරිවැය හා මේ දක්වා ශ්‍රේණි. ඒතර පිරිවැය 80000ක් දාපුවම 85000යි අනිත් පැත්තට 59000ක් දාපුවාම උත්තරේ එයිද? එයිද? එනවනේ. සමහරට වාසනාව වෙන්න ඇති. බලු හැටිම එන්න. එහෙම නේද? 59000යි. එතකොට දෙපැත්ත සමාන වෙනවා 85000ට 85000ට. හරිනේ? එහෙනම් මේ බලාපොරොත්තු උත්තරේ එක වෙන්න ඕනේ. පැහැදිලිද? යම් හේකින් තව පිළිතුරක් මේ හා සම්බන්ධයි නම් තවත් සම්බන්ධ කරද්දී උත්තර සමාන උත්තරයක් තිබුණොත් සමහරක් වෙලාවට මේක තියෙන්න පුළුවන් තව ඒවා. එහෙම තිබ්බත් එවැනි උත්තරෙත් පිළිගන්නවා. එහෙම තිබ්බොත් එම පිළිතුර හෝ ඊට අදාළ පිළිතුර වශයෙන් බාර ගන්නවා. පැහැදිලිද? කෝකින් දෙකෙන් එකක් තිබ්බත් ලකුණ අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද පිළිතුරු දෙකක් හෝ සම්බන්ධ සමහර ප්‍රශ්න අපි එහෙම දකිනවා. පැහැදිලිද? හොඳයි. බලමු ඊළඟ ප්‍රශ්නේ. සීමා සහිත සඳුන් සමාගමේ 2010/7/1 ආරම්භ කළ සමාගමකි. ව්‍යාපාරේ පටන්ගෙන තියෙන 2007/7/1 මෙම සමාගම සේවක අර්ථසාධක කර්මුදල පිළිවෙලින් 12%ක් සහ 8%ක් සේවා යෝජකයා සහ සේවකයාද භාරකාර අනුදල 3%ක් සේවා යෝජකයාද මාසිකව දායක මුදල ලෙස ව්‍යාපාරයේ වැටුප් ගෙවා දින 5ක් ඇතුළත අදාළ අරමුදලට යවනු ලැබේ.
සමාගම වැටු ප්‍රතිපත්තිය වනුවේ පෙරමාසේ වැටුප ඉළඟ මාසේ 10 වන දින ගෙවීමයි. වර්ෂය තුළ සේවක වැටුප වැඩිවීමක් සිදු වී නැති අතර සේවකයන් ඉවත්වීමක්ද සිදු වී නැත. අපිට මතකයි අපි මීට පෙර පාඩම් මාලාවකදී හඳුනාගත්තා වැටුප වැඩිවීම පිළිබඳව අර්ථසාධක අරමුදල දායක වන ආකාරය. එමනේ මෙතනදි කියනවා ඉවත්වීමක් නෑ, පඳවා ගැනීමක් නෑ, වැටුප වැඩිවීමක් නෑ. 2011 3/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත තොරතුරු ඔබට සපයා ඇත. පැහැදිලිද? වැටුප ලක්ෂ 4යි, අර්ථසාධක අරමුදල 48,000යි, සේවක භාර කරමුදල 12,000යි. ඉහත තොරතුරු සැලකිල්ලට ගෙන පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ප්‍රශ්න මං හිතන්නේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එකක් තමයි සමාගමේ 2011 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභලාභ ගිණුමට ගත යුතු දළ වැටුප වන්නේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා වර්ෂයට අදාළ අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල් වියදම් ලෙස ලාභලාභ ගිණුමට හර කළ යුතු අටනාකම පිළිවෙලින්. හොඳයි, මේ අනුව දීලා තියෙන තොරතුරුත් මෙච්චරයි නම් වැටුප වැඩිවීම් අඩුවීම් නැත්තම් පැහැදිලිද? පෙර මාසයේ වැටුප ඊළඟ මාසයේ 10 වන දින ගෙවන කතාවත් කියනවා නම් ව්‍යාපාරේ පටන්ගෙන තියෙන 7:1 දී නම් අපිට මේ ශේෂ පිරික්සුම තුල තියෙන මුදලින් කළ වැටුප ප්‍රමාණය මාස කීයකද කියලා හිතන්න පුළුවන්. බලන්න 7 වෙනි මාසයේ වැටුප 8 වෙනි මාසයේ ගෙවෙන්නේ. පැහැදිලිද? එහෙම යනකොට 3/31 වෙනකොට ඒ 3 වෙනි මාසයේ මාර්තු මාසයේ වැටුප ගෙවෙන්නේ අප්‍රේල් මාසයේ. පැහැදිලිද? එහෙමනම් ව්‍යාපාරේ තියෙන්නේ මාස 9යි. ඒ මාස 9 වෙනුත් වැටුප ගෙවලා තියෙන්නේ මාස 8කට විතරයි. පැහැදිලිද? එහෙමනම් අපිට හඳුනා ගන්න පුළුවන් වැටුප ගෙවලා තියෙන්නේ මාස කීයකද කියලා හඳුනා ගන්න. ඒ අනුව ලක්ෂ 4ක් ශේෂ පිරික්සුමේ අපි දකිනවා ගෙවපු වැටුප පැටියට. එහෙම නේද? එහෙනම් වැටුප ගෙවලා තියෙන්නේ මාස කීයකටද? ඔව්, මාස 8කට බව තමයි තියෙන්නේ නේ. මාස 8කට. පැහැදිලිද? එහෙනම් මාසෙකට කීයද? 50,000යි නේ. මාසෙකට 50,000යි. පැහැදිලිද? අපිට ඕනේ අවුරුද්දේ ගාන බලන්නම්. 12ෙන්ද 9ෙන්ද? 9 ව්‍යාපාරයේ ගිණුම් කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ මාස 9ක් ගියාට පස්සේ. මොකද හිතුව ව්‍යාපාරයේ මාස 3ක් ගියාට පස්සේ තමයි ගිණුම් වසරේ පටන් ගන්න. එහෙනම් 3/31 ඉවර වෙනකොට මාස 9කට වැටුප තමයි අපේ දළ වැටුප පිරිවැය වන්නේ වැඩි කරනවා 9ෙන් 450යි. එමනම් අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා දළ වැටුප කීයද කියලා. උත්තරේ ගන්න පුළුවන් උත්තරේ දෙවෙනි එක 450,000 හැටියට. පැහැදිලිද? උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ 450,000යි. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ ඒකේ බලන්න. වර්ෂයට අදාළ අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට වියදම් ලෙස ලාභලාභ ගිණුමට ගත යුතු වන්නේ. දැන් බලන්න හරියටම මාසික වැටුප හොයාගත්තොත් විතරයි අපිට ඒ කාර්යය එතනින් එහාට යන්න පුළුවන්. පැහැදිලිද? මාසික වැටුප හරියට හොයාගන්න නැතුව අපිට උපචිත වැටුප හොයාගන්න විදිහක් නැහැ. ඒ මත අර්ථසාධක අරමුදල් භාරකාර අරමුදල් හරියට හොයාගන්න විදිහක් නැහැ. දැන් කොහොමත් අපි දන්නවා දළ වැටුප මත තමයි ගෙවන්න වෙන්නේ. 450ක් 12ක් බැලුවොත් ඒ සේවා යෝජකයාගේ ප්‍රමාණය කීයද? 54ක් වෙනවා. පැහැදිලිද? ඒ වගේම 450ක් වැඩි කරොත් 3ක් 13.5ක් වෙනවා. හරි. එහෙනම් අර්ථසාධකයේ මේක යනවා EPF වියදම් වශයෙන්, මේක ETF වියදම් වශයෙන්. පැහැදිලිද? සේවක භාරකාර අරමුදල් වියදම 13.5යි. එතකොට අර්ථසාධක අරමුදල් වියදම 54යි. පිළිතුරු බලමු අපි හඳුනා ගන්න තියනවාද කියලා. ඒ අනුව උත්තරය අපිට ලැබිලා තියෙනවා 54,000ත් දෙවෙනි උත්තරය හැටියට 54,000 13,500ක් අදි වශයෙන්. පැහැදිලි? හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. වර්ණාත්මක තවත් එක ආකාරයක ප්‍රශ්න. පිළිතුරු සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ගිණුම් කරණය පිළිබඳ මූලික සිද්ධාන්තමය දැනුමින් පාවිච්චි කරන්න අවශ්‍යයි. මුදල් හුවමාරුවක් සිදු නොවන ගනුදෙනුව වන්නේ ස්ථාවරවත්කම් විකිණීම, වැටුප් ගෙවීම, අඩමාන අය වෙන් කිරීම ඇති කළ ණයගැතියකු මුදල් ගෙවීම, කොටස් වෙනුවෙන් ලාභාංශ ගෙවීම, ලක්ෂයක් අපයක් නැත්නම් ලක්ෂයක අපයක් තැබීම, ලක්ෂයක් අපේකට තැබීම. පැහැදිලිද? හරි. ඒ අනුව අපිට පිළිතුරු ලෙස බාර ගන්න පුළුවන් මුදල් හුවමාරුවක් වෙන්නේ නැහැ කියන එකට 5 වෙනි ප්‍රශ්නේ. අපයක් තිබ්බට මුදල් පිළිබඳව ගෙවීම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. හරි, ඊළඟ ප්‍රශ්නට අපි යමු.
ශේෂ පිරික්සුම පිළියෙල කිරීමෙන් පසු 2005-3 අවසන් වර්ෂය සඳහා පහසු සඳහන් දෝෂ සීමිත එපෙක් සමාගමේ පොත්වල පොත් තබන්නා විසින් සොයා ගන්නා ලදී. රුපියල් 15,000ක මිලට ගැනීම ඉන්වොයිස් එකක් පොත්වල සටහන් කර නොතිබුණි. 2. සේවකයන්ට ගෙවන ලද වැටුප් රුපියල් 12,000ක් වශයෙන් වැටුප් ගිණුමේ සටහන් කර ඇත. එහි නිවැරදි අගය 120,000ක් විය. මෙම අගය නිවැරදිව මුදල් පොතේ සටහන් කර තිබුණි. ඊළඟ සැපයුම්කරුවන්ගේ ලැබුණු රුපියල් 1,500ක් වටිනා වට්ටම් ලැබුණු වට්ටම් ගිණුමේ හර ලෙස සටහන් කර ඇත. මෙම දෝෂ නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ තිබූ ශේෂය කුමක්ද? අවිනිශ්චිත ගිණුම හා සම්බන්ධයෙන් අහන්නේ නිවැරදි කිරීමක් නෙමෙයි අහන්නේ. ඒක කලින්, ඒ කියන්නේ මේ වැරදි වෙන්න කලින් අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් තිබුණේ කොහොමද කියන එක. හොඳයි, අපි ඒ අනුව ඒක බලමු. අවිනිශ්චිත බලපාන සාධකත් එක්ක, ගැළපිලිත් එක්ක වැරදි නිවැරදි කිරීම හදනකොට කොහොමද අපි මේක සම්බන්ධ කරන්නේ කියලා බලන්න. අපෙන් අහන්නේ අවිනිශ්චිත ගිණුම ආරම්භක ශේෂයක් කොහොමද අපි දාගමු අවිනිශ්චිත ගිණුම හදලා. අවිනිශ්චිත ගිණුම මේක ආරම්භක ශේෂයක් අහන්නේ. අපි බලමු හරද බැරද දන්නේ නැහැ. නමුත් සතහන් තියෙන ආකාරයට අපිට හර හෝ බැර ශේෂයක් එවි. රුපියල් 15,000ක මිලට ගැනීම ඉන්වොයිස් එකක් පොත්වලින් සම්පූර්ණයෙන් මගහැරිලා අවිනිශ්චිත ගිණුම බලපෑමක් ඇති කිරීමක් සිදු වෙන්නේ නැහැ. සම්පූර්ණ අතහැරීම දෝෂ අවිනිශ්චිත ගිණුම බලපාන්නේ නැහැ කියලා අපි අධ්‍යයනය කරා. පැහැදිලිනේ? හොඳයි. ඒ නිසා ඒක ගන්න බෑ. අවිනිශ්චිත ගිණුම සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයකදී අපිට ඒක වැරද්දක් වුණත් මෙතෙන්දි ගන්න බෑ. හිත හේතුව අවිනිශ්චිත ගිණුම ආරම්භක ශේෂ අහන හින්දා. හරිනේ? වැරද නිවැරදි කිරීමේ ප්‍රශ්න අහලා තිබුණා නම් අපිට ඒකට යමක් කරන්න පුළුවන්. කොහොමද? ඔව්, මිලට ගැනීම ඉන්වොයිසයක් නම් ගැනුම් ගිණුම හර නාහිමියා බැර ආදි වශයෙන්. හරි, සේවකයන් ගෙවන ලද වැටුප් 12,000ක් සේවකයන්ගේ ගෙවන ලද වැටුප් 12,000ක් වශයෙන් එම ගිණුමේ නිවැරදි එම ගිණුමේ සටහන් කර ඇතත් එහි නිවැරදි අගය 120,000ක්. ඒක මුදල් පොතේ නිසි පරිදි සටහන් කරලා තියෙනවා. එහෙමනම් මුදල් ගිණුමට හර වෙලා 120,000ක් මුදල් පොතට බැර වෙලා 120,000ක් හර වෙලා තියෙන 12,000ක් වශයෙන්. පැහැදිලිද? එහෙමනම් අගේ අඩුයි කියද 108ක්. අපි ඒකට සටහන් කරනවා, නිවැරදි සටහන් කරනවා නම් කොහොමද කරන්නේ? වැටුප් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. අපි එහෙමනම් ඒක දාගමු ඒ විදිහට 108ක් වැටුප් කියලා. වැටුප්. පැහැදිලිද? හොඳයි. ඊළඟ බලමු. සැපයුම්කරුවන්ගෙන් ලැබුණු රුපියල් 1,500ක් වටිනා වට්ටම් ලැබූ වට්ටම් ගිණුමේ හර ලෙස සටහන් කර තිබුණි. හොඳයි. මේ හේතුව නිසා මොකද වෙන්නේ? නිවැරදි කරන්න දෙපාරක් බැර කරන්න අවශ්‍ය වෙනවා නේ. එහෙම නැත්නම් ලද වට්ටම් බැර අවිනිශ්චිත ගිණුම හර කියද්ද 3ක්. පැහැදිලිද? 10 වලින් 4 හින්දා වෙනතරතුරු කිසිවක් නැහැ. ඒ නිසා අපි මේ ගාන බලමු. බැලන්ස් කරාට පස්සේ උත්තරයක් එන්න ඕනේ. ඒක තමයි ඒ ගිණුමේ ඊට කලින් තිබ්බ ශේෂය 108යි 108යි 105ක්. එහෙමනම් ශේෂය වශයෙන් තිබිලා තියෙන 105ක්. මේක තිබුණාම පස්සේ තොරතුරු නිවැරදි කරනකොට තමයි මේක අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඒ අනුව එහෙමනම් පිළිතුර 105ක හර ශේෂයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? නැවතත් යමු තවත් ප්‍රශ්නයකට. බලන්න, සමාගමකට අතැති මුදල් 78,000ක්ද, කෙටි කාලීන වාකීම් 380,000ක්ද, තොග 380,000ක්ද, තොග රුපියල් 240,000ක්ද තිබේ. කාල පරිච්ඡේදය තුළ කළ මුළු ණයට විකිණීම් ප්‍රමාණය 2,55,00,000ක් විය. ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය දින 35කි. වර්ෂයකට දින 365යි. උපකල්පනයේ කොට සමාගමේ ක්ෂණික වත්කම් අනුපාතය ගණනය කරන්න කියලා කියනවා. හරි, ඒ අනුව අපි බලමු ක්ෂණික වත්කම් අනුපාතය. ක්ෂණික වත්කම් අනුපාතය හොයන්නේ කොහොමද කියලා අපි හඳුනගමු. අපි ක්ෂණික වත්කම් අනුපාතය හොයන්නේ මෙහෙමයි. රයිට්, ක්ෂණික වත්කම් අනුපාතය සමානයි ජංගම වත්කම් ඍණ තොගය බෙදීම ජංගම වාකීම්.
මේක පිළිතුරු ආදි වශයෙන් අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගත්තා නම් අභ්‍යාසයේ තොරතුරු විසඳ ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. නමුත් අපි බලමු දීලා තියෙන තොරතුරුත් එක්ක කොතෙක් දුරට යන්න පුළුවන්ද කියලා. ජංගම වත්කම් තුල හඳුනා ගත්තොත් මේ සමීකරණයේ තුලම අපි හිටියොත් ජංගම වත්කම් වලට එන්නේ මේ දීලා තියෙන හැටියට මුදල් 78ක්. තොගේ ගන්න බෑ ඊට හේතුව ඒක ශනික අනුපාතයට සම්බන්ධ වෙන්නේ නැති නිසා. පැහැදිලි නේද? ඒ නිසා 78ක් දැන්න තියෙන වත්කම් වශයෙන්. වාක්‍ය වශයෙන් ගත්තොත් වාක්‍ය මන් 380ක් තියෙනවා. පැහැදිලිද? 380යි. හොඳයි. එතකොට අත්ත වශයෙන්ම මේ කියලා තියෙන විදිහට අපිට ජංගම වත්කම් තුල පේනමානයේ තියෙන තොරතුරු තියෙන්නේ මුදල් විතරයි. සහ ජංගම වාක්‍ය. තවත් කිසිවක් තොරතුරු නොතිබෙන්නේ නම් ශනික අනුපාතයේ විසඳන්න පුළුවන් 78 බෙදීම 380 පිළිතුර වශයෙන් අරගෙන. පැහැදිලිද? නමුත් අපිට මෙතනින් එහා හොයන්න තව ටිකක් එහාට තොරතුරු හොයාගෙන යන්න වෙනවා. ඊට හේතුව අපි සම්බන්ධ අපිට ගොඩක් සමීප තොරතුරු ණය ගැතියන්ට සම්බන්ධයෙන් දීලා තියෙන නිසා. පැහැදිලිද? අපි බලමු මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් නම් චුට්ටක් ගන්න කිරීම කරලා පිළිතුරක් හොයාගෙන ණය ගැතියවත් හොයාගන්න පුළුවන්ද කියලා බලමු. මොකද ජංගවත් තමයි මුදල් විතරක් නෙවෙන බව අපි දන්නවා. පැහැදිලිද? ඒ හින්දා. හොඳයි බලමු. අපි දන්නවා ණය ගැති එකතු කිරීමේ කාලය කොහමද හොයන්නේ කියලා. එහෙම නේද? ණයට එකතු කිරීමේ කාලය අපි හොයමු බලන්න නිකන්. ණය එකතු කිරීමේ කාලය. ණය එකතු කිරීමේ කාලය. කොහොමද අපි ණය එකතු කිරීමේ කාලය හොයන්නේ? ඔව්. දින 365 බෙදීම ණය ගැති පිරිවැටුම් අනුපාතය. මෙන්න මේ විදිහට හොයන්න පුළුවන් බව අපි හඳුනාගත්තා. බලන්න ණය ගැති පිරිවැටුම් අනුපාතය ගන්න තියෙනවද කියලා. එහෙම දීලා නැහැ. නමුත් ණය එකතු කිරීමේ කාලය දීලා දෙනවා කියද්ද? කියද්ද? 35ක් දීලා දෙනවා. 365 අපි කොහොමද දන්නවා? ණය ගැති එකතු කිරීමේ කාලය අපි පිරිවැටුම් අනුපාතය x කියලා හිතමු. එහෙම x කියලා අනන්‍යතාවය ගත්තාම අපිට පුළුවන් හරස් ගුණිතයෙන් 35ක් x සමානයි 365 කියලා ගන්න. එතකොට x කියන එක උත්තරේ උක්ත කරොත් අපිට ගන්න පුළුවන් 365 බෙදීම 35 කියන පිළිතුරෙන් x සමානයි 10යි ගන්න කිරීම තුලින් 35 කියන 10ක් කොහොමද යනවා? 10.42ක්. 10.42ක් x කියලා කියන්නේ මොකක්ද? එමනම් x කියලා කියන්නේ ණය ගැති පිරිවැටුම් අනුපාතය. හා එහෙමනම් අපි බලමු ණය ගැති පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද කියලා. ණය ගැති පිරිවැටුම් අනුපාතය. ණය ගැති පිරිවැටුම් අනුපාතය සමානයි අපි දන්නවා ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතියෝ. අභ්‍යාසික සාමාන්‍ය ණය ගැතියෝ කියන එක ගන්නේ ආරම්භක ණය ගැතියෝ එකතු කළා අවසාන ණය ගැතියෝ බෙදුවා දෙකෙන්. ඒක ඒ අභ්‍යාසයේ තියෙන ස්වરૂපය අනුව. නමුත් එහෙම ආරම්භක සහ අවසාන දෙකම දීලා නැති වෙලාවකදී අපි අවසාන ණය ගැතියෝ සාමාන්‍ය ණය ගැතියෝ ලෙස සැලකීම ගිණුම් කරන්නේදී පාවිච්චි කරනවා. පැහැදිලිද? ඒ අනුව ණයට විකුණුම් අපි දීලා තියෙනවා 2555ක් වශයෙන්. x ණය ගැති සාමාන්‍ය ණය ගැතියෝ අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ණය ගැති පිරිවැටුම් අනුපාතය කීයද කියලා. සාමාන්‍ය ණය ගැති පිරිවැටුම් අනුපාතය 10.42ක්. පැහැදිලිද? ඒ අනුව අපිට පිළිතුර තවදුරටත් හදාගන්න පුළුවන්. ඉඳ තියෙන අවස්ථාවේදී මම මෙතන කැල්කියුලේෂන් කරලා පෙන්නනවා. බලන්න. එතකොට x වැඩි කිරීම නැත්නම් 10ක් ධන 4ක් x 4.2ක් x සමානයි 2555. එතකොට x සමානයි 2555ක් බෙදීම 10.42ක්. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් 245ක් කියලා. 245ක්. එහෙමනම් අපි ණය ගැතියෝ දන්නවා 245ක් කියලා. එහෙනම් 78ක් එකතු කිරීම 245ක්. ඒ අනුව පිළිතුරක් අපි ගමු. දෙක එකතු කරපුවාම 323ක් බෙදනවා. ණය හිමියෝ විතරයි කෙටි කාලේ ණය හිමි කෙටි කාලේ ණය තියෙනවා 380ක්. බෙදපුවාම උත්තරයක් වශයෙන් ගන්න පුළුවන් 0.85. එහෙනම් මෙන්න
අපින් පිළිතුර වශයෙන් තියෙන පළවෙනි පිළිතුර 0.85. පැහැදිලිද? හා ඒ ආකාරයට පිළිතුර ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු තව ප්‍රශ්නයක්. ශේෂ පිරික්සුම අවනිශ්චිත ගිණුමක ගිණුමක් ඇති කිරීමට හේතු වන්නේ මෙයින් කුමක්ද? ශේෂ පිරික්සුමක අවනිශ්චිත ගිණුමක් ඇති කිරීමට හේතු වන්නේ මෙයින් කුමක්ද? ස්ථාවරවත්කම් මිලට ගැනීමක් මිලට ගැනීම ගිණුමට හර කර තිබීම බලපාන්නේ නැහැ. ඊළඟ වෙළඳ ණය හිමියෙකුට කළ ගෙවීමක් විවිධ ණය හිමියන්ගේ ගිණුමේ හර පැත්තේ පෙන්වීම. 3. වෙළඳ ණය හිමියෙකුට කළ ගෙවීමක් ණය ගැති ගිණුමක බැර පැත්තේ පෙන්වීම. සාමාන්‍ය ණය හිමියෙකුට කළ ගෙවීමක් ණය ගැති ගිණුමෙත් හර කළා නම් ගිණුම්වල වරදක් සංඛ්‍යාත්මක නිවැරදි නමුත් ගිණුම් වැරදි. කොහොම වුණත් මෙතන බැර කරලා තියෙන්නේ. ඒ නිසා හර වෙන්න ඕන එකක් බැර වුණාම කොහොමත් අපිට අවිනිශ්චිත ගිණුමක් හට ගන්නවාමයි. පැහැදිලිද? ඒ අනුව පිළිතුර අපිට සලකන්න පුළුවන් 19 3 කියලා. පැහැදිලිද? තේරුණා නේද? මොකද හේතුව හර වුණා නම් ගිණුම් අතර හර බැර කිරීම තුලින් අපිට මොනවා හරි විසඳුමකට එන්න පුළුවන්. නමුත් හර වෙන්න ඕන එකක් බැර කළාපුවාම කොහොමත් අපි දන්නවා දෙගුණයකින් ශේෂ අසමාන වෙනවා. ඒ නිසා අවිනිශ්චිත ගිණුමක් අනිවාර්යයෙන්ම හට ගන්නවා කියන එක. පැහැදිලිද? හොඳයි. ඊළඟ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේ රාමුව අනුව සත්‍ය වන්නේ මේවායින් කුමක්ද? අය යන පදයට ආදායම් හා වාසි අඩංගු වේ. අය යන පදයේ අඩංගු වන්නේ ආදායම් පමණි. අය යන පදයට අඩංගු වන්නේ වාසි පමණි. අය යන පදයට උපලබ්ධි නොවු වාසි ඇතුළත් නොවේ. අය යන පදයට මුළු ඉපයීම් අදාළ වේ. ඒ අනුව මේක හඳුනාගන්නේ ගිණුම් කරන මූල්‍ය ප්‍රකාශන පිළිකිරීමේ ආකෘති රාමුව තුළ අය කියලා කියන්නේ ආදායම් හා වාසි යන දෙක එකතු වෙන පළවෙනි පිළිතුරයි අපි ඉදින්දී අවධානයට ගන්න අවශ්‍ය වෙන්නේ. ඒවා මතක තියාගන්න. ඒවා සාමාන්‍යයෙන් තර්කානුකූලව හිතන්න හැකියාවක් නැහැ. ඒවා සාමාන්‍යයෙන් පාඩම් කරලා මතක තියාගත යුතු කරුණු. පැහැදිලිද? හොඳයි. ඊළඟ දේපල පිළියතහ උපකරණ එක අනිවාර්ය ලක්ෂණයක් නොවන්නේ ඒවා ස්වභාවයෙන් ස්පර්ශ වීම එක් අනිවාර්ය ලක්ෂණයක් නොවන්නේ සමහර ලක්ෂණ තියෙන්න පුළුවන් ඒවා නෙවෙයි මෙහානේ අනිවාර්ය ලක්ෂණයක් නොවන්නේ සමහර ලක්ෂණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ස්පර්ශ වගේම අස්පර්ශ වෙන්නත් පුළුවන් නේද ඒ නිසා ඒ වගේ තනක් නෙවෙයි මෙතනදි මේ ප්‍රශ්نين යොමු කරන්නේ දැන් ඒවා ස්වභාවයෙන් ස්පර්ශ වීම නේ දේපල පිළිත සාමාන්‍ය ස්වභාවයෙන් අල්ලන්න පුළුවන් නේද ඉන්සස් ස්පර්ශ කළ හැකි නමුත් බලන්න දෙවෙනි පිළිතුර එක් වර්ෂයකට වඩා වැඩි කාලයක් සඳහා භාවිතා කිරීමේ පරමාර්ථයෙන් ඒවා අත්පත් කරගෙන තිබීම කොහොමත් සාමාන්‍ය ව්‍යාපාර ඒ වගේ දේපල පිළිත ගන්න ඒ විදිහට නේ නීතිමය වශයෙන් ව්‍යාපාරට ඒවා පිළිබඳ නිරවුල් අයිතියක් පැවතීම භාණ්ඩයක් හෝ සේවා නිෂ්පාදන පරිපාලන කාර්ය හෝ කුලියර දීමේ පරමාර්ථයෙන් ඒවා අත්පත් කරගෙන තිබීම කළමනාකරණ තීරණවල ප්‍රතිඵලයක් වීම මේ තොරතුරු පරීක්ෂා කිරීම තුළින් අපිට එන්න පුළුවන් නිගමනය තමයි ව්‍යාපාරයේ නීතිමය වශයෙන් ව්‍යාපාරයට ඒවා පිළිබඳ නිරවුල් අයිතියක් පැවතීම කියන එක වත්කමක් වෙන්නම අවශ්‍ය කරුණක් නෙවෙයි. ඊට හේතුව නීතිමය අයිතියක් නොතිබා වුණත් ව්‍යාපාර වත්කම් කියන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හොඳම උදාහරණය අපි කල්බදු ක්‍රමයට ගන්නා ලද වත්කම් අපි මේ විදිහට පාවිච්චි කරනවා. මොකද හේතුව නැත්නම් කුලීපිට නිවැරදිම වශයෙන් තමයි කුලීපිට ගැනුම් ක්‍රමයේදී. ඒකෙදී අදාළ අයිතිය අපේ මූල්‍ය සමාගම හෝ ආශ්‍රිත සමාගමක් පවත්ව ගන්න. නමුත් අපි වත්කම ඒ විදිහට පාවිච්චි කරනවා. පැහැදිලිද? ඒ නිසා නීතිම වශයෙන් අයිතියක් නොතිබ්බ වුණත් අපේ කාර්යය ගිණුම්ගතභාවය තුළ අපි ඒක වත්කමක් ලෙස හඳුනා ගන්නවා. ඒ නිසා නීතිමය වශයෙන්ම ව්‍යාපාරයට බැඳීමක් තිබිය යුතුම නැහැ වත්කමක් ලෙස හඳුනා ගන්න. හරි නේද? හොඳයි. අපි යමු තවත් ප්‍රශ්නයකට. බලන්න ව්‍යාපාරයක 2011/31 බැංකුව එවන ප්‍රකාශය අනුව පෙන්වූ බැංකු අයිරාව රුපියල් 21,470 කි. නමුත් මුදල් පොතේ බැංකු තීරුව පරීක්ෂා කළ විට මීට වෙනස් අගයක් පෙන්වූ නිසා පසුව පහත වෙනස්කම් හඳුනාගෙන ඇත. නිකුත් කළ ඒත් අගරු වූ චෙක් 6,750 චෙක්පත් මුදල් පොතේ වාර්තා කර නොමැත. ගනුදෙනුකරුවන් තවමත් බැංකුවට ලබා නොදුන්
ව්‍යාපාරයේ ලියු චෙක්පත් 11,470 මුදල්පොතේ වාර්තා නොවූ බැංකු අයකළ ගෙවීම් 12,980 නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් 8,960. ඔබෙන් ඉල්ලා සිටින්නේ 2011/32 ශේෂපත්‍රයේ පෙන්විය යුතු බැංකු ශේෂය එමතන් අයිරාව කියද කිය. එතකොට මේ තොරතුරු හඳුනා ගන්නකොට බැංකු සැසුමක සරල ගැටලුවක් ඔබගෙන් යොමු කරන්නේ. නිසා ඒ කාල වේලාව තුලදී හඳුනා ගන්නකොට මේක සාමාන්‍යයෙන් ව්‍යුහගත නැත් රචනාමය ප්‍රශ්නවලදීත් ලකුණු 10කට හෝ 7කට විතර එන්න පුළුවන් ප්‍රශ්න. පැහැදිලිද? නමුත් ඒක එවැනි අවස්ථාවකදී අපි විනාඩි 6ක් 7ක් අරන් පාවිච්චි කරලා ගාන හැදුවත් මේ අවස්ථාවේදී අපිට එහෙම කාලයක් විනාම් කරන්න බෑ. ඒ නිසා මේකට කෙටි ක්‍රමයක් ඇති කියන එක පිළිබඳ නැතතිම ඔබ සිතිය යුතුයි. මොකද ඒ පේපර් එකට එන ගානක් මේකට සාමාන්‍ය ලකුණු දෙකකට ඔයයන් අහන්නේ නැහැ. පැහැදිලිද? එකම ගානවත් ඉතා කෙටි ක්‍රමවලදී පිළිතුරු ලබා ගන්නට හැකියාව තියෙන ආකාරයට මේ ප්‍රශ්න හැදෙන්නේ. ඔබ ඒ රටාව අඳුනගත යුතුයි. එතෙන්දී බැංකු සැසුම් මුලින් ඉඳන් හදන්න ගියොත් එහෙම විනාඩි 10ක්වත් 15ක්වත් හදලා ඉවර කරන්න බෑ ගාන. පැහැදිලිද කියන්නේ? එනිසා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බැංකු සැසුම් හදන්න ඔයාට එන්නේ නැහැ. නමුත් කෙටි ක්‍රමවලදී ඊට අදාළ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. තේන නේද? හා එහෙනම් අපි බලමු. මෙතනදී අපි දන්න ශේෂයෙන් මොකද දන්න ශේෂය? බැංකුවේ ශේෂය අපි දන්නවනේ. බැංකු අයිරාවක් තියෙන. ඒ නිසා අපි දන්නවා බැංකු විස්තරයට අනුව ශේෂයනේ. බැංකු විස්තරයට අනුව ශේෂය අපි දන්නවා 21,470. අමතක කරන්න එපා, ඒක අයිරාවක් නිසා ඒ වෙලාවෙන් වරහන් කරගන්න. මොකද ඒක පස්සේ දාන්න ගියොත් අමතක වෙන්න ඉඩ තියෙනවා. හරි. අපි දන්නවා සාමාන්‍ය බැංකු සැසුම සංශෝධිත මුදල්පොත හදලා හදනකොට සංශෝධිත මුදල්පොතේ ශේෂය ආරම්භක බැංකු සැසුමට දාන්න. ඒතර පිළිතුරු වශයෙන් එන්නේ මොකද්ද? බැංකු සැසුමට අනුව බැංකු විස්තර අනුව මුදල් ශේෂය. බැංකු විස්තර අනුව මුදල් ශේෂය. පැහැදිලිද? දැන් ඒක අපිට පිළිතුරු ඒකෙන් අපිට දීලා තියෙනවා. බැංකු විස්තර අනුව මුදල් ශේෂය දීලා තියෙනවා. එහෙනම් අපි හොයන්නේ මොකද්ද? සංශෝධිත මුදල්පොත අනුව ශේෂය තමයි බැංකු සැසුම් ප්‍රකාශයෙන් ලැබෙන්නේ. ඒ නිසා ආයේ මුදල්පොත් ගගහ හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් බැංකු විශේෂය දන්නවා. අපි එකතු කරන්න වෙනවා මොකද්ද? ඔව්, දීලා තියෙන හැටියට 11,400ක් තියෙනවා. ආයෙ දෙනවා 21,470. නමුත් ඔව් මීට සුනිසා පසු පහත තොරතුරු හඳුනාගෙන තියෙනවා. නිකුත් කළ අගරු චෙක්පත් තියෙනවා. ඒක ගන්නවද? නෑ, ඒක යන්නේ සංශෝධන මුදල්පොත. ඒ නිසා අපිට ඒක ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ගන්න අවශ්‍යයි 11,470. මෙතෙන් තොරතුරු වශයෙන් ගත යුතු මොකද්ද? තවමත් බැංකුවට ලබා නොදුන් නමුත් ව්‍යාපාර ලියු චෙක්පත්, ඒ කියන්නේ නිකුත් කළෙහිත් ඉදිරිපත් නොවු චෙක්පත් නේ. නිකුත් කරන්න මගේ ශේෂය අඩුයි, right? මගේ ශේෂය අඩුයි, බැංකුවේ ශේෂය වැඩි. ඔයා හොයන්නේ මගේ පොතර අනුව ශේෂය නිසා මොකද ගන්න ඕනේ? අඩු කරන්න ඕනේ කරුණ. මොකද අඩු කරන්නේ? ඔව්, නිකුත් කළෙහිත් ඉදිරිපත් නොවු චෙක් රුපියල් 11,470. ඒත් එකම බලන්න තැන්පත් කළේ නමුත් නිෂ්කාශන උච්චෙක්පත්. මම බැංකුවට සල්ලි දාලා, ඒත් තම බැංකුව සල්ලි කරලා නෑනේ. මගේ පොතේ ශේෂය වැඩි, බැංකුවේ ශේෂය අඩුයි. මම හොයන්නේ මගේ පොතට අනුව ශේෂය නිසා එකතු කරනවා. මොකද්ද? තැන්පත් කළේත් නිෂ්කාශනය නොඋච්චෙක් කියද 8,960. එතකොට මේ පිළිතුර එනකොට දන දින අතර ශේෂය ගලපලා උත්තරේ ගත්තාම අපිට ගන්න පුළුවන් නිවැරදිව මුදල් පොතේ ශේෂය 23,980. පැහැදිලිද? 23,980. උත්තරේ තියෙනවා 23,980 ශේෂයක් වශයෙන්. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට එන ශේෂය වරහන් කියන්නේ අයිරාවක්ද වාසිදාගේද? අයිරාවක්. එතකොට මේකේ සඳහන් කරලා තියෙනවා 23,900 ශේෂයක්. නමුත් ඒ ශේෂය අයිරාවක් විය යුතුයි. පළවෙනි එකට අනුව 23,980 අයිරාවක් කියන එක සටහන් කරගන්න ඕනේ. පැහැදිලිද? පළවෙනි එක පිළිතුර 23,900 ශේෂයක් කියලා තියෙන. එතන වරහන් තුල අයිරාවක් කියලා ලියාගන්න. පැහැදිලි? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නෙට යමු.
ඒක තියෙනවා සෙනවි තනිවෙලෙන් දෙකි 2011 අප්‍රේල් 30 දිනට පහ සඳහන් ශේෂයන් තිබුණි. මුළුවත්කම් රුපියල් 25 ලක්ෂයක් වන අතර මුළු බැරකම් රුපියල් ලක්ෂ 5ක්කි. 2011 මැයි මාසයේ පහත සඳහන් ගනුදෙනු සිදුවිය. ණයට විකුණුම් 625ක් 10,25,000කි. එහි විකුණුම් පිරිවැය 3,75,000කි. දෙක බාණ්ඩවලින් අයිතිකරුගත් ආපසු ගැනුම් රුපියල් 1,50,000ක් කි. ඒවා විකුණුම් සඳහා මිලකර තිබුණේ රුපියල් ලක්ෂ 2ටය. මාසය තුළ විකුණ ලද බාණ්ඩවලින් කොටසක් ගනුදෙනුකරුවන් විසින් ආපසු එවන ලදී. ණයට විකුණුම් ආපසු එවුම් ඒවායි පිරිවැය 30,000කි. 4 රුපියල් ලක්ෂයක ගෙවිය යුතුව තිබූ වෙළඳ ණය ගැතියෙක් ගෙව්වේ රුපියල් 90,000ක් පමණි. ඉතිරිය බොල් ණය ලෙස සැලකිය යුතුයි. පයගාන 2011/5/31 දිනට අවසන් ප්‍රාග්ධනය වන්නේ. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට ඉතා කෙටි ක්‍රම අනුගමනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් පැහැදිලි වෙන්න කොහොමත් විනාඩි 2ක් වගේ ඇතුළත කාලයකදී පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය විදිහට වැඩසටහන හදාගත්තා නම් නිවැරදි. එක එක්කනාට එක එක එක්කනාගේ ගණනය කිරීම ශෛලිය තියෙනවා. ඒ තුල ඔබගේ පිළිතුර සාධාරණයක් ලැබෙනවා නම් නිවැරදි. පැහැදිලිද? හොඳයි. මේක හඳුනා ගන්න අපි ඉතා ලේසියෙන් හඳුනා ගමු. මේක කියන්නේ ආරම්භක දිනට දීලා නැහැ ප්‍රාග්ධනය කියද කියලානේ. දීලා නැහැ. ඒ නිසා අපි හඳුනා ගමු. කොහොමනත් අපි දන්නවා ඒ සමානයි සී දන එල් කියලා මිනෝ රැකටි ක්‍රමයෙන් අනුගමනය කරනවා. නමුත් මම මේක මේත් එක්කම ඔයාලට පැහැදිලි කරන්නේ ගිණුම් කරන සමීකරණ පිළිබඳව අවබෝධයක් ලබා දීලම මේ මාතෘකාවේදී ඒ අදාළ ප්‍රශ්නෙට පිළිතුරු ගන්න. පැහැදිලිද? හොඳයි. එතකොට අපිට 2500ක් තියෙනවා 10 වලින් හදනවා. 2500ක් සියු සංඛ්‍යා 10 වලින් 2500යි. එතකොට අමතර ප්‍රාග්ධනයේ අමතර වාක්‍යීම් රුපියල් ලක්ෂ 5ක් තියෙන නිසා 2000ක් කියලා හඳුනා ගන්න පුළුවන් ආරම්භක ප්‍රාග්ධනය. පැහැදිලිද? හොඳයි. ඒ අනුව අපි පළවෙනි ගනුදෙනු දිහා බලුවොත් මාසයේදී පහත ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ණයට විකුණුම් 6,25,000ක්. එහි පිරිවැය 375ක් නේ. කොහොමත් අපි දන්නවා ණය ගැතියෝ අපිට වැඩි වෙනවා 625ක් නේ. 625ක් ණය ගැතියෝ වැඩි වෙනවා. ඒ වගේම අපිට අපින් වත්කමක් වශයෙන් 375ක් අයින් වෙනවා. පැහැදිලිද? කොහොමනත් මේක තුල ලාභයක් ගන්න වෙනවා 250ක. මේ දෙක අතර වෙනස 250යි. එහෙනම් 250ක ලාභයේ ප්‍රාග්ධනයට එකතු වෙන්න ඕනේ. අපි මේ යන්නේ අග වත්කම් වල ප්‍රාග්ධනය හොයන්න. ඒ නිසා පැහැදිලිද? එහෙනම් පළවෙනි එකේ බලපෑම උපමනයි. අවශ්‍ය නම් මේක බැලන්ස් කරලා ඊළඟ එකට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ওই දිගින් දිගටම ওই දිහ සටහන් කරමු. හරි. ඊට පස්සේ අපි බලමු බාණ්ඩ වලින් අයිතිකරුගත් ආපසු ගැනුම් 150ක් ඒවා විකුණුම් සඳහා මිල කර තිබුණේ 200ක් වශයෙන්. අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ නේ. පිරිවැයම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාර දැන පිරිවැය වශයෙන් තියෙන නිසා 150ක් තොගෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි අයිතිකරුවාගේ ප්‍රාග්ධනයනුත් මේ 150 අඩු වීම අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඒට හේතුව ගැන්ලි වගේ දේවල්. හොඳයි. ඊළඟ එක හඳුනා ගත්තොත් බලන්න මාසය තුල විකුණුලාද බාණ්ඩ වලින් කොටසක් ගැනුම්කරුවන් විසින් අපසු එවලා තියෙනවා. ඒවල පිරිවැය 30යි නේ. කොහොමනත් අපිට 30ක් 30ක තොගයක් අපිට ව්‍යාපාරයට ආයෙනවා. නමුත් අපි දන්නවා මේක ගත්තේ කොච්චරද බලන්න. කලින් 250ක් ලාභ තිබුණේ 625ක් විකුණලා. එහෙමනම් 100ක ලාභයක් බලුවොත් 140ක ලාභයක් ජනනය වෙන විදිහටයි අපි බාණ්ඩ විකුණලා තියෙන්නේ. ඒවා තමයි අපිට එවලා තියෙන්නේ. පැහැදිලිද? එහෙමනම් අපිට හඳුනාගත්තොත් 30,000ක පිරිවැයක් වුණාට මේකට 140ක් හඳුනාගත්තොත් 42කට තමයි අපි මේ වඩු විකුණලා තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ණයගැතියෝ මට 42ක් අයින් වෙනවා. කියන්නේ 42,000ක වටිනා ණයගැතියෝ අයින් වෙනවා. පැහැදිලිද? 30,000ක තොගේ එකතු වුණාට 42,000ක් අපිට ණයගැති කියන වත්කම අයින් වෙනවා. හැබැයි පාඩුවක් තියෙනවා. කියද්ද? 12ක් ඒක අයිතිකරුවාට සම්බන්ධ කරන්න වෙනවා. මොකද ලාභයේ 250ක් දුන්නා නම් ආපසු වෙන තියෙන ලාභයකින් ආදායමකින් අඩු කරන්න අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟක රුපියල් ලක්ෂයක් ණයගැතියන්ගෙන් අපිට හම්බෙලා තියෙන 90,000යි නේ. එහෙමනම් ලක්ෂයක ණයගැතියන්ගෙන් ණයගැතියෝ අපිට ලක්ෂයක් අයින් වෙනවා. හැබැයි සල්ලි 90,000ක් අපිට ලැබෙනවා. පාඩුව 10,000යි. පැහැදිලිද? ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි. ඔය තොරතුරු ඔච්චරයි. ඕකෙන් අපිට අදාළ තොරතුරු හඳුනා ගන්නවා නම්
අපිට ගිණුම් කරන සමීකරණය තොරතුරු සටහන් කරන්න අසේම සටහන් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒක වඩා පැහැදිලි. වාක්‍ය වෙනස් වෙලා නැහැ 500 හැමයි. මේකේ මුලවත්කම් ටික එකතු කරොත් එකතු අපිට ගන්න පුළුවන් 2578ක් විදිහට. ඒ වගේම වාක්‍යම් වල වෙනසක් නැහැ 500යි. මෙතන අතර වෙනස 2078යි. එමනම් ප්‍රාග්ධනය අවසාන ප්‍රාග්ධනය 2078ක් තියෙන පිළිතුර ගන්න ඕනේ 10 වලින් පළවෙනි පිළිතුර 2078ක් තියෙන පිළිතුර වශයෙන් අපිට ඒක සලකන්න පුළුවන්. හොඳයි. අපි යනවා තවත් ප්‍රශ්නයකට. බලන්න. ව්‍යාපාරයක 66ක පිරිවැය යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. යන්ත්‍රයේ සුන්බුන්නාගේ 30,000ක්සේ ඇස්තමේන්තු කර ඇති අතර එහි ඇස්තමේන්තුගත අපේක්ෂිත ජීව කාලය වර්ෂ 6කි. මෙම යන්ත්‍රයේ නිෂ්පාදන ධාරිතාවය භාණ්ඩයක 30,000ක්සේ යන්ත්‍ර නිෂ්පාදන සමාගම සහතික කර ඇත. ප්‍රථම වර්ෂයේ මෙම යන්ත්‍රය භාවිතා කොට භාණ්ඩයක 6,000ක් නිෂ්පාදනය කරන ලදී. ප්‍රශ්නය යොමු වෙන්නේ මෙහෙමයි. ඔබ මෙම යන්ත්‍රයේ වෙනුවෙන් සරල මාර්ග ක්‍රමයට හා නිෂ්පාදන ඒකමත යන දෙකටම ශ්‍රේය ගන්නේ කිරීම කළ පසු ප්‍රථම වර්ෂයේ එම සංඛ්‍යාවන් දෙකෙහි අන්තරය වන්නේ. එතන ඒ නිසා අපිට බලාපොරොත්තු වෙනවා මේකෙන් ශ්‍රේය ක්‍රම දෙකම බලාපොරොත්තු වෙනවා පිළිතුර සෙවීමේදී. හොඳයි. අපි බලමු සරල මාර්ග ක්‍රමයට ඉස්සලම් ශ්‍රේවීම් බලලා. සරල මාර්ග ක්‍රමයට ඉස්සලම් ශ්‍රේවීම් බලනකොට අපි දන්නවා ලක්ෂ 6ක් තියෙනවා අත්කම පිරිවැය. යන්ත්‍රයේ සුන්බුනාගේ 30,000යි. බෙදනවා පළදායි ජීව කාලයෙන් වර්ෂ 6යි. එතකොට අපිට උත්තරයක් වශයෙන් ගන්න පුළුවන් 95ක්. පැහැදිලිද? ඒ සරල මාර්ගශ්‍රේය තුල අපිට 95ක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි නිෂ්පාදන ඒකමතශ්‍රේය බලපුවාම අපි දන්නවා ඒත් ශේකල හැකි අගය ශේකල හැකි අගය බෙදනවා ප්‍රමිත නිෂ්පාදන ඒකක වැඩි කරනවා වර්ෂයේ නිෂ්පාදනය කළ ඒකක. ඒ තුනින් අපිට බලන්න පුළුවන් ශේකල හැකි අගය 570යි. සුන්බුනාගේ අඩු කළ පසු අගය 30,000ක් තියෙනවා. ප්‍රමිත නිෂ්පාදන ඒකක වසරේ නිෂ්පාදනය කරන 6,000යි. ඒ අනුව අපිට 114ක් කියලා පිළිතුර ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙම අන්තර්ය අතර වෙනස බලපුවාම 95යි සලකා බලපුවාම 114යි 95යි කියන සංඛ්‍යා දෙක ඒ තුලින් අපිට ගන්න පුළුවන් 19,000ක් වෙනසක් තියෙනවායි කියලා. 10 වලින් 19යි. එහෙම නැත්නම් 19,000ක පිළිතුරක් වශයෙන් ලැබිලා තියෙන්න ඕන. අපි බලමු ඒ පිළිතුර ලැබිලා තියෙනවද කියලා. ඔව්, දෙවන පිළිතුර 19,000ක් ලෙස ලැබිලා තියෙනවා. හොඳයි. තව එක ප්‍රශ්නයක් සලකා බලමු අපි. සුපිරිතරු සමාජයේ සමාජික මුදල් ආදායම සටහන් කරන්නේ උපචිත පදනම් මතය. 2009 දෙසැම්බර් 31 අවසන් වර්ෂ සඳහා සමාජිකයන් 220 දෙනෙක්ගෙන් ලැබුණු මුළු සමාජික මුදල රුපියල් 33,000ක් විය. 2009 ජනවාරි 1 දිනට හිඟ සමාජික මුදල් හා කලින් ලැබුණු සමාජික මුදල් පිළිවෙලින් 2250 හා රුපියල් 700ක් විය. සමාජයේ ආදායම් හා වියදම් ගිණුම අනුව 2009 වසර සඳහා සමාජික මුදල් ආදායම් 31,800ක් කියලා කියනවා. ඊළඟට 2009 12 31 දිනට හිඟ සමාජික මුදල් 8,250කි. 2009 12 31 දිනට කලින් ලැබුණු සමාජික මුදල් කොපමණද කියලා අහනවා. එහෙමනම් මේ ගිණුම පිළියෙල කරද්දී අපිට දන්න තොරතුරු අපි ගිණුමට ඇතුළත් කරලා බලමු. සමාජික මුදල් ගිණුම. අපි බලමු මේකට තොරතුරු ඇතුළත් කරලා දන්න තොරතුරු. කොමුණත් වසරේ ලැබිලා තියෙනවා සමාජික මුදල් 33,000ක්. අපි දන්නවා ඒ ලැබිච්ච සල්ලි ලැබීම් ගේම් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර 33යි. අපි සියව සංඛ්‍යා 10 වලින් ගන්න හදනවා. මුදල් කියලා දාමු අපි, නැත්නම් ලැබීම් ගෙවීම් කියලා දාමු. ඊට පස්සේ ඉදිරියට ලැබිලා තියෙනවා ආරම්භයේ වෙනකොට 7ක්. ඒ වගේම ලැබෙන්න තිබිලා තියෙනවා 2250ක්. එහෙනම් ලැබිය යුතු ශේෂය සමාජික මුදල් 2.25යි 10 වලින් හදනකොට. ඒ වගේම ඉදිරියට ලද සමාජික මුදල් බැරපැත්තේ 0.7ක්. 700ක් නිසා 0.7යි. ඒ වගේම
ආදායම් වියදම් ගිණුම අනුව වසරේ ආදායම් වියදම් ගිණුමට මාරු කරන ප්‍රමාණය 31.8ක් කියලා ලැබිලා තියෙනවා. ඒ අනුව අපිට 31.8ක් ලැබෙනවා. ඒක ආදායම් සහ වියදම් ගිණුමට මාරු කරන ප්‍රමාණය. නැවත වතාවත් තොරතුරු බලද්දී 2009-12-31 දින්ට හිඟ සාමාජික මුදල් 8.25ක් තියෙනවා. එනිසා 8.25ක් පහළට ගෙන ගිය ශේෂය අවසානයේදී 8.25ක් සටහන් කළ යුතු වෙනවා. අපි දන්නවා සාමාජික මුදල් ගිණුමේ කරුණු එන්න පුළුවන්නේ උපරිම 7ක්. ඒ 7න් 5ක් තියෙනවා මේ අභ්‍යාසය තුළ. එකක් අභ්‍යාසය දීලා නැහැ. මොකක්ද දීලා නැත්තේ? සාමාජික මුදල් කපා හැරින් දීලා තිබ්බත් අභ්‍යාසය දෙන්න ඕනේ. එහෙම දීලා නැත්නම් කරුණු 6යි. ඒ 6න් 5ක් තියෙනවා නම් අපි දන්නවා මෙතනදී අදාළ කරුණ හිස්තැනට පිළිතුරක් වශයෙන් එනවා. එහෙමනම් 41.95යි 41.95යි වෙනස වෙනවා 7.9ක් 7.9ක්. අපි බලමු පිළිතුරක් වශයෙන් පළවෙනි එක තියෙනවා 7.9ක් නැත්නම් 7900ක්. 10 වලින් බැලුවොත් 7900ක්. පුළුවන් තරම් අපි බලන්න ගණන් හදනකොට 0.3 අත ඇරලා තොරතුරු හොයන්න. එහෙම නොවත් ගණන් හදන්න ලේසි. හොඳයි. ඊළඟ ප්‍රශ්න අපි බලමු. සීමා සහිත ශක්ති සමාගම 2011-04 දින බස් රථයක් කල්බදු ක්‍රමයේ සීමා සහිත සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙන් ලබාගත් අතර එහි මූලික තැන්පත රුපියල් ලක්ෂ 2කි. ඉදිරිය 1ක් රුපියල් 45,000 බැගින් සමාන වාරික 48කින් ගෙවිය යුතුයි. සමාගම එංගතාවේ අනුව අර්ධවාර්ෂිකව වාරික මුදල් ගෙවන ලැබීය. නමුත් වත්කම අත්පිට මුදලට ගන්නේ නම් රුපියල් 18 ලක්ෂයක් ගෙවීම සිදුවේ. පළමු වසරේ අදාළ වත්කම සටහන් කිරීමට අදාළ ජර්නල් සටහන් පෙන්වන්න. හොඳයි. එම් පෙන්වනකොට අපි දන්නවා වත්කමේ සටහන් කරන්න ඕන කල්බදු වටිනාකම නෙවෙයි වත්කමේ වෙළඳපොළ වටිනාකම තමයි අපි වත්කමක් ලෙස වත්කමක් වශයෙන් හඳුනාගෙන හරකළ යුත්තේ. ඒ අනුව අපි දිස්සටහන ඒක හඳුනා ගන්නවා මේ විදිහට. ගත් 1,80,000 10 වලින් ගත්තොත් 1,800යි. මෝටර රථ ගිණුම හර 1,800යි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම බැර 1,800යි. මෝටර රථ ගිණුම හර 1,800යි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම බැර 1,800යි. සල්ලක්ෂ්‍ය ලියන්න වත්කමේ පිරිවැය සටහන් කිරීම. වත්කමේ පිරිවැය සටහන් කිරීම. වත්කමේ පිරිවැය සටහන් කිරීම. දෙවැනි එකට අදාළ දෙවැනි දිට්ඨි සටහන සීමා සහිත සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම හර 1,02,000 නැත්නම් 200යි. 10 වලින් කියනවා නම් 1,02,000 මූලික තැන්පතුව. ෆිනෑන්ස් සමාගම හර 1,02,000 මුදල් නැත්නම් බැංකු මුදල් හෝ බැංකු බැර 1,02,000 නැත්නම් 10 වලින් නම් 200යි. සල්ලක්ෂ්‍ය ලියන්න මූලික තැන්පතුව සටහන් කිරීම. මූලික තැන්පතුව සටහන් කිරීම. පැහැදිලිද? ඒ වගේම වාරික මුදල් ගෙවනවා නම් ඒ වාරික මුදල් ගෙවීමත් ඒ ආකාරයෙන්ම සටහන් කරන්න ඕනේ. අර්ධවාර්ෂික ගෙවන නිසා ඒක හඳුනා ගන්න. ඒ අර්ධවාර්ෂික ගෙවන එක මාසිකව 45,000ක් නයික 6න් වැඩි කරලා එන එක අර්ධවාර්ෂික ගෙවන විදිහට බලලා ඒකත් මුදල් බැර ෆිනෑන්ස් සමාගම හර කියන සටහන ඒ වසරට අදාළයි. පැහැදිලිද? හොඳයි. මේ අනුව අපි ඉතා වැඩි ප්‍රමාණයක් කතා කළා. වර්ණාත්මක ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම. පැහැදිලිද? හොඳයි. මේ අනුව මං හිතනවා අපි මේ වැඩසටහන තුළින් ජාතික පාසල වැඩසටහන තුළින් ඉතා රටේ දුවදරුවන් වෙනුවෙන් ඉතා වැදගත් මෙහෙවරක් ජාතික රූපවාහිනිය තුළින් ඔබ ඉතා ලබා දෙනවා. ඒ නිසා මේ කරන කාර්ය තුළ ඔබගේ විභාගයට කිසියම් දායකත්වයක් ලැබෙන්නේ නම් ඒ අප බලාපොරොත්තු වන එකම දේ එච්චරයි. ඒත් එක්කම විභාගයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. එමනම් මේ කාර්ය සඳහා දායක වෙච්ච ජාතික රූපවාහිනී ජාතික අධ්‍යාපන වැඩසටහන සම්පාදක සියලු දෙනාටත් ඒ වගේම කාර්ය මණ්ඩල සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. එමනම් හයි බොවන්.